ආයුබෝවන් 2022 බක්මහේ මේ අලුත් අවුරුදු පලාපලය විස්තරය ඔබට ගෙනෙන්නටයි අපි මේ සූදානම් වෙන්නේ. ඉතින් මේ සිංහල දමිළ අලුත් අවුරුද්දේ ඔබට කොහොම බලපාන විස්තරයක් තියෙනවද කියන කාරණේ තමයි අද අපි මේ විග්‍රහ කරන්නට සූදානම් වෙන්නේ. ඉතින් කොහාගේ නාදයක් එක්කම මුළු පරිසරයම අලුත් වෙලා නැවුම් වෙලා බොහොම අලුත් ආකාරයට දකින්නට සූර්යයා පවා අලුත් ගෙදරකට ගිහිල්ලා තම ශක්තියෙන් විදහා දක්වන මේ කාල සීමාවේ අපිට ඒ පරිසරය දැනෙන තැනටපත් වෙලා. ඉතින් ඒ අලුත් අවුරුදු අස්කිරියත් එක්කම ඔබට කොයි ආකාරයට මේ අවුරුද්දෙන් පස්සේ අලුත් ඊළඟ අලුත් අවුරුද්ද දක්වා කාල සීමාව බලපානවද කියලා දැන කියා ගන්නට ඔබ බොහොම කැමැත්තෙන් ඉන්නේ. ඉතින් ඒ නිසා අපි ඔන්න ඔබට මේ පලාපල විස්තරය ගෙනෙනවා. ඉතින් ඊට ප්‍රථමව අපි ඔබට යමක් මතක් කරන්නට කැමැති, ඔබගේ නිවාසයේ තියෙනවා විවිධ දෝෂ පරීක්ෂා කරගැනීමේ අවශ්‍යතා. ඉතින් ඒ අවශ්‍යතාව වලට ඔබට පුළුවන් තිරේ දිස්සෙන අංකයට WhatsApp පණිවිඩයක් යොමු කරලා ගෙදර ඉඳන්ම ඒ කටයුතු ටික පරීක්ෂා කරගන්නට අපෙන් උපදේශනය ලබා ගන්නට. ඒත් එක්කම ඔබගේ කේන්දරය බලා ගන්නට ඔබට ඔන්න පුළුවන් ඔබගේ උපන් දිනය, උපන් තැන, උපන් වේලාව කියන විස්තර ටික WhatsApp කරලා ගෙදර ඉඳන්ම කේන්දරයෙන් බලා ගන්න පුළුවන්. ඉතින් ඒ පහසුකමත් අපි ඔන්න ඔබට සලසලා තියනවා කියන කාරණේ මතක් කරලම අපි බලමු 2022 අප්‍රේල් 14 වෙනිදා පෙරවරු 8:41ට අදාළ තත්කාල කේන්දරය මොන වගේද කියන කාරණය. ලග්නය වෘෂභ, හෝරාව කටක, දෙර්කාණය කන්‍යා, සප්තාංශක නවාංශක ද්වාදශාංශක ත්‍රිංශාංශක ආදියත් අපි ඔන්න මේ පලාපල කථනයට ඇතුළත් කරලා තියෙනවා. එහෙම නැත්නම් පලාපල විස්තරය වෙනස් කරන්න සංශෝධනය කරන්න මේ කියන තත්ත්වයන් ජ්‍යොතිෂමය විග්‍රහයනොත් ඇතුළත් කරලා තියෙනවා. තත්කාල ලග්නේ ගතට පස්සේ 22 දෙර්කානාධිපති කියන තත්ත්වයේ ඉන්නේ කුජ ග්‍රහයා. එතකොට 64 නවංශාධිපති තත්ත්වයේ ඉන්නේ චන්ද්‍රයා. ඉතින් ඒ කියන විස්තරත් අපි මේ පලාපල කථනයට ඇතුළත් කරලා තමයි මේ පලාපලය හදලා තියෙන්නේ. එතකොට තත්කාල ලග්නේ ආත්මකාරක ග්‍රහය, කියන්නේ වැඩිම අංශක ගණනක් ගේ ග්‍රහය විදිහට පෙන්වුම් කරන්නේ ශනි ග්‍රහයා. එතකොට අමාත්‍යකාරක ග්‍රහය චන්ද්‍රයා. එතකොට යුරේනස් මේෂයේ ඉන්නවා, නෙප්චූන් කුම්භයේ ඉන්නවා. ඉතින් මේ ආකාරයට මේ ග්‍රහයන් ඉන්න රාශීන් පිළිබඳවත් අපි විශේෂිත හැදෑරීමක්, විශේෂිත සැලකීමක් කරලා තමයි මේ පලාපල විග්‍රහය ඔබ වෙත ඉදිරිපත් කරන්නේ. එතකොට දිනය බ්‍රහස්පතින්දා, තිතිය පුර තෙලස්වක, කරණය කවුලව, නැකත පුවපල්, යෝගය වෘද්ධි, මේ ආදී තොරතුරුත් අපි ඔන්න පලාපල විස්තරයට ඇතුළත් කරලා තියෙනවා. එතකොට තත්කාලේ බාධක ග්‍රහය විදිහට පෙන්වන්න කරන්නේ ශනි ග්‍රහය, මාරක ග්‍රහය විදිහට පෙන්වන්න කරන්නේ කුජ ග්‍රහය. මේ කියන දත්තත් අපි ඇතුළත් කරලා තියෙනවා, මොකද පලාපල විස්තරය තවදුරටත් සංවර්ධනය කරගන්නට. ඉතින් එපමණක්ම නෙවෙයි, තවදුරටත් මේ ජ්‍යොතිෂ්‍ය විග්‍රහයන් මේ තුල අන්තර්ගත කරලා තමයි අපි මේ ඔබගේ පලාපලයේ ඔබට බලපාන ආකාරය විග්‍රහ කරන්නේ. ඉතින් රවිගේ නැකත් අධිපති බැලුවොත් එහෙම කේතු ග්‍රහය තමයි පෙන්වුම් කරන්නේ. සඳුගේ නැකත් අධිපති විදිහට පෙන්වුම් ගන්නේ සිකුරු ග්‍රහය. ඉතින් මේ ආකාරයට නැකත් අධිපති ග්‍රහය ඒ ග්‍රහයාගේ කරන මෙහෙය, එහෙම නැත්නම් මෙහෙය වීම ගැන සලකා බලන්නට ඕනි මේ ජ්‍යොතිෂ්‍ය විග්‍රහයන් ඉදිරිපත් කරනකොට. ඉතින් නැකත් අධිපතිගේ සුවිශේෂී ක්‍රියාකාරී තත්ත්වයන් මේ පලාපල විග්‍රහයට ඇතුළත් කරලා තියෙනවා. ඉතින් එතකොට මේකෙදි ග්‍රහයන්ගේ මාරුවීම්, ග්‍රහ යුද්ධ, එතකොට රාශීන්ගේ වෙනස් වීම, ඒ සියල්ලම සලකා බලලා ඒ සියල්ල ඇතුළත් කරලා තමයි මේ පලාපල විග්‍රහය අපි ඔබ වෙත ගෙන එන්නේ. ඉතින් ඊට අමතරව ඉතාමත්ම සුබදායී බලයන් තියෙන රවි උච්චව සිටීම, චන්ද්‍ර මිත්‍රව සිටීම, සිකුරු මිත්‍රව සිටීම, ගුරුහා ශනි ශ්‍රේෂ්ඨ බලයෙන් ක්‍රියා කිරීම කියන කරුණු කාරණාත් අපි විශේෂයෙන් සලකා බලන්නට ඕනි. මොකද මේ සුබදායී ඵලයන් වලට මේ ග්‍රහයන්ගේ ක්‍රියාකාරී වන තත්ත්වයන් පෙන්නුම් කරනවා. ඉතින් මේ පෙන්නුම් කිරීම අපි මේ පලාපල කථනයේ විග්‍රහයට ඇතුළත් කරලා තියෙනවා. ඉතින් ඉතාම වැදගත් දෙයක් ඔබගේ පුද්ගලික කේන්දරය කියන එක. මොකද ඔබ උපන් දිනය, උපන් වේලාව, උපන් ස්ථානය කියන කරුණු කාරණා ඉතාමත්ම වැදගත් මේ උපතින් පිහිටි ග්‍රහයන්ගේ බල දුබලතාවයන් හඳුනා ගන්න. ඉතින් මේ පලාපල විස්තරය අඩු කරන්නට පුළුවන් වැටි කර
කරන්න පුළුවන් වෙනස් කරන්න පුළුවන් ඉතින් ඒ බලය ඔබ හොඳින්ම තේරුම් ගන්නට ඕනි මේ ග්‍රහයන්ගේ ස්වභාවය උපතින් පිහිටීම අනිවාර්යයෙන් වැදගත් තියෙන නිසා උපන් දිනේ උපන් තැන උපන් වේලාව කියන විස්තර ටික ඔබට පුළුවන් තිරේ දිස්සන අංකයට WhatsApp කරලා ඔබටම ගැළපෙන පලාපල විස්තරේ දැන කියා ගන්නට දැන් අපි බලමු ඔබට හිමි පලාපලය මොන වගේද කියන කාරණාව 2022 බක්මහත් එක්ක අලුත් අවුරුද්ද යෙදෙන කාල සීමාවත් එක්ක අපි බලමු ඒ ඉදිරි වර්ෂය ඔබට කොහොමද බලපාන්නේ කියලා අපේ මේෂ ලග්න හිමියන්ට. ඉතින් මේෂ ලග්න හිමියන්ගේ විවාහ අපේක්ෂිතයන් ගැනයි අපි පළමුවෙන්ම අවධානය යොමු කරන්නට මේ සූදානම් වෙන්නේ. මංගල යෝග උදාවන බලාපොරොත්තු ඉටුවන වසරක් විදිහටයි ඔබට කියන්නට තියෙන්නේ ඔන්න අපේ විවාහ අපේක්ෂිතයන් බොහොම සුබදායි පුවතකින්ම තමයි අපි මේෂ ලග්නේ පලාපල විස්තරය ආරම්භ කළේ පුද්ගලික කේන්දරවල දෝෂ මගහරවා ගැනීමෙන් මේ වාසනාව ඔබ හිමි කරගන්නා තත්ත්වයකොයි පෙන්නුම් කරන්නේ එහෙනම් අපි අවධානය යොමු කරමු ධනය සම්බන්ධයෙන් ඉතාමත් යහපත් ආයෝජන අවස්ථා හිමිවන වසරක්මයි ඔබට මේ අලුත් අවුරුද්දත් එක්ක උදාවන වර්ෂය කියන්නට තියෙන්නේ තනි පුද්ගල ව්‍යාපාරිකයන්ට වඩා ඉහළ ලාභ හවුල් ව්‍යාපාරවල නියුතු අය ලබන වසරක් අලුත් අවුරුද්දත් එක උදාවන වසර කියන කාරණය සිහිපත් කරන්නට ඕනි රැකී රක්ෂා ගැනයි දැන් අපි කියන්නට යන්නේ නව තනතුරු හිමි කරගන්නා වූ බලයක් ඔබ ගොඩ නගා ගන්නවා රැකියාවේ ඉලක්ක සම්පූර්ණ කරගන්නා වසරක් විදිහටත් කියන්නට ඕනි ඒ නිසා ඔබ ජයග්‍රහණය කරන ස්වභාවයකුයි රැකී රක්ෂා පැත්තෙන් පවතින්නේ එහෙනම් අපි බලමු ගෘහ ජීවිතේට මොකද වෙන්නේ කියන කාරණාව පවුලේ සම්බන්ධතාවල දුරස් වීමක් ඇති කරන ස්වභාවයක් පෙන්නනවා ජීවිතයේ සාර්ථකත්වයට උපදේශනයන් මඟ පෙන්වීම ආශිර්වාදයන් ලබන වාසනාව ඔබ හිමි කරගන්නා තත්ත්වයකුයි පෙන්නුම් කරන්නේ අධ්‍යාපනයේ මොකද්ද වෙන්නේ කේන්තියම් හේතුවෙන් අධ්‍යාපන බාධා ඇති කරගන්නා ස්වරූපයක් ඔන්න තියෙනවා විද්‍යා හෝ තාක්ෂණ හෝ ගණිතේ අධ්‍යාපනය ලබන අයට විශේ෷ වරප්‍රසාද හිමිවන තත්ත්වයකොයි පවතින්නේ ඉතින් ඔබගේ පවතින කේන්දරවල දෝෂ දැන කියා ගන්නට ඔය කේන්දරයට දෝෂවලට මොනවද කරන්නට ඕනි කියන කාරණේ දැන කියා ගන්නට ඔබට ඔන්න පහසුකම් සලසලා තිනවා gedara ඉඳන් මේ කටයුත්ත කරගන්නට පුළුවන්කම තියෙනවා ඔබට කරන්නට තියෙන එකම එක දෙයයි පෝලිං වලට යන්නට එහෙම නැත්නම් විවිධ කොහෙද යන්නේ කියලා තේරුම් බේරුම් ගන්නට අවශ්‍ය නැහැ ඔබට තියෙන්නේ තිරේ දිස්සෙන අංකයට WhatsApp පණිවිඩයක් යොමු කරලා ඒ කටයුත්ත gedara ඉඳන්ම කරගන්නට පුළුවන් නිවාසයේ දෝෂ පරීක්ෂා කරගන්න ආදී කටයුතුත් ඔබට gedara ඉඳන්ම කරගන්නට පුළුවන් ඒ විදිහට WhatsApp පණිවිඩයක් ඔය අංකයට යොමු කිරීම තුළ ඉතින් අපේ මේෂ ලග්න හිමියන්ට මේ අලුත් අවුරුද්දත් එක්ක උදාවන වර්ෂය ඔබගේ සියලුම බලාපොරොත්තු පවුල් ජීවිතය ගෘහ ජීවිතය ඒත් එක්කම ඔබගේ ව්‍යාපාරික ජීවිතයේ සියලුම බලාපොරොත්තු බොහොම හොඳින්ම ඉෂ්ට සිද්ධ වෙන බොහොම වාසනාවන්ත වර්ෂයක් වෙන්නට ප්‍රාර්ථනා කරනවා ඒත් එක්කම ඔබගේ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු ඇතුළු සියලුම බලාපොරොත්තු බොහොම සාර්ථකම වන වර්ෂයක් වෙන්නට ප්‍රාර්ථනා කරමින් අද දිනේ වැඩසටහනෙන් අපි ඔබෙන් සමුගෙන යනවා ආයිබෝවන් 2022 සිංහල දමිළ අලුත් අවුරුද්ද කොයි ආකාරයටද බලපාන්නේ අපේ වෘෂභ ලග්න හිමියන්ට මේ අලුත් අවුරුද්දත් එක්ක උදාවන වර්ෂයේදී කොයි විදිය බලපෑමක් ඇති වෙයිද ඉතින් අපි ඔන්න පළමුවෙන්ම තෝරාගත්ත පිරිස තමයි අපේ විවාහ අපේක්ෂිතයෝ මොකද්ද වෙන්නේ කියන කාරණේ විග්‍රහ කරන්නට විවාහ කල්යම් වළක්වා ගැනීමට අවශ්‍ය ප්‍රතිකර්ම කේන්දර අනුව ඉටු කළ යුතු තත්ත්වයක් ඔන්න පවතිනවා අපේක්ෂිත සහකරුවන් ලැබීම කල්යන තත්වයකොයි ඔන්න ඔබට පවතින තියෙන නිසා විශේෂයෙන් අවධානයට ගන්න අවධානය යොමු කරන්න. එහෙනම් අපි බලමු ධනේ සම්බන්ධයෙන් මොකද වෙන්නේ කියන කාරණාව. වියදම් පාර්ශවයේ ඉහළ ගියද ඊට සමානව නව ආදායම් ඔබ විසින් නිර්මාණය කරගන්නා වූ තත්වයක් එහෙම නැත්නම් නිර්මාණය කරගන්නා වූ වසරක් විදිහටත් ඔන්න බලය ඔබට පවතිනවා. නව ව්‍යාපාර ආරම්භ කිරීමෙන් ඔබට ජය අත් කරන තත්ත්වයකොයි පවතින. එහෙනම් ධනය සම්බන්ධයෙන් බොහොම වාසනාවන්ත සුබ පිහිටීමක් තමයි තියෙන්නේ. රැකී රක්ෂාවට මොකද්ද වෙන්නේ? ඔන්ලයින් හෝ නිර්මාණශීලී ව්‍යාපාර ඔස්සේ රැකියාවෙන් ජීවිතය ආලෝකමත් වෙන වසරක් විදිහටයි පෙන්වුම් කරන්නේ. ඔබ සිදු කරන වෘත්තියේ කැපකිරීම හඳුනා ගන්න අය විසින් ඔබව ඇගෙයීමට ප්‍රශංසාවට ලක් කරන ස්වරූපයකුත් පෙන්වනවා. එහෙනම් අපි අවධානය යොමු කරමු ගෘහ ජීවිතයට මොකද වෙන්නේ කියන කාරණාව. මානසික වශයෙන් විඩාවන් පීඩාවන් ඇතිවෙන නමුත් ඒ සියල්ල ජයගත හැකි ආදරයක් කරුණාවක් පවුලෙන් හිමිවන තත්ත්වයකොයි ඔන්න පෙන්නුම් කරන්නේ.
සමූහ වශයෙන් විනෝද වීම අවස්ථාවන් ඔබ හිමි කර ගන්නා වූ වසරක අලුත් අවුරුද්දත් එක්ක උදාවන වාසයේදී ඔබට පවතිනවා. එහෙනම් අවධානය යොමු කරන්නේ අධ්‍යාපනයට මොකද වෙන්නේ කියන කාරණාව විග්‍රහ කරන්නටයි. උසස් අධ්‍යාපනික කටයුතු සඳහා වැටි පිරිවැයක් ඇති වෙනවා. එහෙනම් ඔබ ඒ පිරිවැය කලින්ම සූදානම් කරගෙන ඒකට ලෑස්ති වෙන එක අවශ්‍යයි. අධ්‍යාපන කටයුතු සඳහා ආශිර්වාද හිමි වසරක් විදිහට ඔබට පෙන්වා දෙන්නට පුළුවන්කම තියෙනවා. ඉතින් ඔබගේ නිවාසයේ තියෙන දෝෂ තත්ත්වයන් පරීක්ෂා කරගන්නට, ඒත් එක්කම ඔබගේ කේන්දරයේ තියෙන දෝෂ තත්ත්වයන් වලට මොනාද කරන්නට ඕනි කියලා දැන කියා ගන්නට ඔබට බොහොම පහසුවෙන්ම පුළුවන්. දැන් ඔය එහෙට මෙහෙට ඇවිදින්නට, එහෙම නැත්නම් ගමන් වෙහෙසක් ඇති කරගන්න කිසිවක් අවශ්‍ය නැහැ. තිරේ දිස්සෙන අංකයට WhatsApp පණිවිඩයක් යොමු කරන එක විතරයි ඔබට gedeli nam කරන්නට තියෙන්නේ. නිවාස දෝෂ පරීක්ෂාවට දින ලබා ගන්නට පුළුවන්, එකත් හදා ගන්න දින ආදී ලබා ගන්නට පුළුවන්. ඒත් එක්කම ඔබගේ විවාහයේ ආදී කටයුතු කරන්නට, ඒ සඳහා ශුභ මූර්තයන් ලබා ගන්නට පුළුවන්. ඒ සියලු දේම ඔබට දැන් එක WhatsApp පණිවිඩයකින් gedeli nam කරගන්නට පුළුවන්කම තියෙනවා. ඉතින් අපේ වෘෂම ලග්න හිමියන්ට මේ අලුත් අවුරුද්දත් එක්ක උදාවන වර්ෂයේදී ඔබගේ රැකියාවේ ජීවිතේ, ඔබගේ ව්‍යාපාරිකමේ ජීවිතේ, ඒත් එක්කම ඔබගේ පවුල් ජීවිතේ, ඒ සියලුම බලාපොරොත්තු ඔබ බලාපොරොත්තු වන ආකාරයට ඉෂ්ට සිද්ධ කරගන්න බොහොම සුබදායි බලයන් ලැබෙන්නට අපි ප්‍රාර්ථනා කරමින් අද දිනේ වැඩසටහනෙන් අපි ඔබෙන් සමුගෙන යනවා. ඔබට ආයුෂ බොහෝ වන්නට ප්‍රාර්ථනා කරමින් ආයුබෝවන්. 2022 මේ සිංහල දමිළ අලුත් අවුරුද්දත් එක්ක උදාවන වර්ෂය කොහොම බලපෑමක්ද පවතින්නේ කියලා අපි විග්‍රහ කරන්නට යන්නේ අපේ මිතුන ලග්න හිමියන්ට. ඉතින් මිතුන ලග්න හිමියන්ට ඒ ගැන කතාබහ කරනකොට ඕන පළමුවෙන්ම අපි තෝරාගත්තේ විවාහ අපේක්ෂිත මිතුන ලග්න හිමියන්. අපි බලමු මොකද්ද සිද්ධ වෙන්නේ විවාහ අපේක්ෂිතයන්ට. ඉතා යහපත් සහ කරුවන් හිමි කරන තත්ත්වයකයි ඔන්න පවතින. එහෙනම් ඔබට ඉතාමත්ම සුබදායි පුවතකින් තමයි ඔන්න විවාහ අපේක්ෂිතයන්ට අද පලාපල විස්තරය ආරම්භ කෙරෙන්නේ. විසිපොරොන්දම් පමණක් බලා විවාහ නොවිය යුතුයි කියන අවවාදයත් ඔන්න ඔබට කියන්නට කැමති. එහෙනම් විසිපොරොන්දම එහා බලන්න දන්න ඔබගේ පවුලේ ජ්‍යොතිර්වේදියකින් එකටතු කර ගැනීම ඉතාමත්ම වැදගත්. ධනය සම්බන්ධයෙන් දැන් අපි අවධානයට ලක් කරමු. ඉහළ ආදායමක් උපයා ගන්නට හැකියාව ඇති වසරක් විදිහට ඔන්න පෙන්නුම් කරන්න තියෙන නිසා ඔබට ඉතාමත්ම සුබදායි ඵලයන් දෙනවා ධනය සම්බන්ධයෙන්. මේ තාක් පැවති ණයවීම් අතමාරු ආදියට සහනයක් ලැබෙන වසරක් විදිහටත් අලුත් අවුරුද්දත් එක්ක උදාවන වර්ෂය ඔබට කියන්නට පුළුවන්කම තියෙනවා. එහෙනම් අපි බලමු රැකී රක්ෂා පැත්ත මොකද වෙන්නේ කියලා. රැකියාව පිළිබඳ රැකියා බලය සමග ගන්නා තීරණ ඉතා ප්‍රවේශමෙන් ගත යුතු වසරක් විදිහටයි ඔන්න ඔබට කියන්නට තියෙන්නේ මේ අලුත් අවුරුද්දත් එක්ක පවතින වර්ෂය. ඔබගේ වෘත්තියෙන් අන් අය පීඩාවට පත්වීම, අන් අයට අහිතකර වීම ඇති නොවීමට වග බලා ගත යුතුයි කියන අවවාදයේ උපදේශයත් ඔන්න ඔබට දෙන්නටම ඕනි. ගෘහ ජීවිතය ගැන දැන් අපි අවධානය යොමු කරමු මිතුන ලග්න හිමියන්ගේ. ලිංගික ආකර්ෂණය, ලිංගික සම්බන්ධතාවලට උනන්දුව අඩුවීමක් ඔන්න ඇති වෙන ස්වභාවයක් පෙන්වනවා. පසුතැවීම් සිතුවිලි 15ද ඒවා යටපත් කර නැගී සිටීමේ ගුණය බලය ඔබ හිමි කරගන්නා තත්ත්වයකුත් පෙන්වුම් කරනවා. එහෙනම් දැන් අවධානය යොමු කරන්නේ අධ්‍යාපන කටයුතු වලට මොකද වෙන්නේ කියන කාරණාව. අධ්‍යාපනයෙන් ආතතියට පත්වන වසරක් විදිහට පෙන්වුම් කරනවා. ඉතින් ඒ නිසා ඒවට සූදානම් වෙන්න. දෙමාපියන්ගේ උනන්දුව දරුවාගේ අධ්‍යාපන කටයුතු කෙරෙහි යොමු වීම අඩුවන තත්ත්වයක් තියෙන. ඉතින් එහෙනම් ඔන්න දෙමාපියෝ විශේෂ අවධානයක් යොමු කරන්න ඔබේ දරුවා මිතුන ලග්න හිමියෙක් නම්. ඉතින් ඔබගේ නිවාසයේ තියෙන දෝෂ තත්ත්වය පරීක්ෂා කරගන්න, ඒත් එක්කම ඔබට අවශ්‍ය පිරමීඩ කාඩ්පත් අංක විද්‍යානුකූලව ලබා ගන්න, ඔබට ගැළපෙන යන්ත්‍රය කුමක්ද කියලා දැන කියා ගන්න, ඒත් එක්කම ඔබට ගැළපෙන මැණික් වර්ගයේ මැණිකා ස්වර්ණාභරණ අධිකාරී සහතිකය සමග ලබා ගන්න, ඒ සියලු කටයුතු ඔබට gederi damma කරගන්නට පුළුවන්. ඒත් එක්කම ඔබට අවුරුද්දේ නැකත් හදා ගන්න අවශ්‍යතාවය තියෙනවා. මොකද අලුත් අවුරුද්දත් එක්ක උදාවන වර්ෂයේ විවිධ සුබ කටයුතු දැනටම ඔබ ආරම්භ කරන්න සැලසුම් කරලා තියෙන. ඉතින් මේ කටයුතු සුබ වෙලාවක් ලබා ගන්නට පුළුවන්කම තියෙන. ඒ සියල්ලම ඔබට gedeli damma කරගන්නට පුළුවන්. දැන් පහසුවෙන්ම කරන්නට තියෙන එකම එක දෙයයි තිරේ දිස්සන අංකයට WhatsApp පණිවිඩයක් යොමු කරන එක විතරයි ඔබට කරන්නට තියෙන්නේ. ඉතින් ඔබගේ සියලුම බලාපොරොත්තු අපේ මිතුන ලග්න හිමියන්ගේ සියලුම බලාපොරොත්තු ඉෂ්ට සිද්ධ වෙන, ඒත් එක්කම ඔබගේ සියලුම ආර්ථික ශක්තියෙන් ඉහළ යන, ඔබගේ පවුල් ජීවිතය ඉතාම සාර්ථකව ගෙවන්නට පුළුවන් බොහොම සුබදායි ඵලයන් සහිත වසරක් වෙන්නට ප්‍රාර්ථනා කරමින් අද දිනේ වැඩසටහනින් අපි ඔබෙන් සමුගෙන යනවා. ආයුබෝවන්. 2022 මේ බක්මහත් එක්ක යෙදෙන සිංහල දමිළ අලුත් අවුරුද්දේ අපේ කටක ලග්න හිමියන්ට මොකද වෙන්නේ? අන්න ඒ ගැන තමයි අද අපි කතා බහ කරන්නට යන්නේ. ඉතින් අපි පළමුවෙන්ම තෝරාගත්තේ
අපේ විවාහ අපේක්ෂිතයෝ විවාහ අපේක්ෂිතයන්ට මොකද වෙන්නේ මේ තත්ත්වයත් එක්ක විවාහ කල්යාමයේ ගැටලු ඇති කරන ස්වභාවයකුයි ඔන්න පෙන්නුම් කරන්න. එහෙනම් ඔබ ඊට කලින්ම කල් තියාම සූදානම් වීම සහ ඊට ප්‍රතිකර්ම කර ගැනීම ඉතාමත්ම වැදගත්. ඉතින් ඒ සඳහා ප්‍රතිකර්ම වලට යොමු වෙන අයට සිය විවාහ බලාපොරොත්තු සාර්ථක කරගන්න පුළුවන් බලයකුත් ඔන්න පවතිනවා. ධනය සම්බන්ධයෙන් දැන් අපි කතා බහ කරමු. ව්‍යාපාරික ආයෝජන පිණිස තැන්පත් ධනය භාවිතා කරන වසරක් විදිහට පෙන්නුම් කරනවා. ඉතින් ඔබගේ ඒ ආයෝජන කටයුත්ත කර තමයි ඒ තැන්පත් ධනය පාවිච්චි කරන්නේ. ආයෝජන වෙළඳ පොළාශ්‍රිතව වැඩි වාසි හිමිවන තත්ත්වයකුයි ඔන්න ඔබට පවතින ධනය සම්බන්ධයෙන් නම් බොහොම සුබදායි. එතකොට රැකී රක්ෂාවට මොකද වෙන්නේ? රැකියාව හා සම්බන්ධව නීති ගැටලු ක්‍රියාත්මක වසරක්. එහෙනම් නීති ගැටලු වලින් ප්‍රවේශම් වෙන්න ඔබ නීතියට අනුකූලවම ඔබගේ රැකියාව කිරීම ඉතාමත් වැදගත්. ඔබට මහජන ප්‍රසාදය රැකියා ඇගෙයිම් ලැබෙන තත්ත්වයක් පවතිනවා. ඉතින් ඒ නිසා ඒවත් ලබා ගන්න ඔන්න සූදානමින් ඉන්න. ගෘහ ජීවිතය ගැනයි දැන් අපි කියන්නට යන්නේ. අතපසු පවුලේ අයෙකුගේ කටයුත්තක් සාර්ථකව ඉෂ්ට සිද්ධ කරගන්නා තත්ත්වයක් ඔන්න පෙන්නුම් කරනවා. අලුත් අවුරුද්දත් එක්ක උදාවන වර්ෂයේදී සමාජ උපකාර දන් දීම් අවස්ථාවන් හිමි කරගන්නා වූ වසරක් විදිහටත් පෙන්නුම් කරනවා. ඉතින් එහෙනම් ඒ සමාජ සේවා කටයුතු වලටත් ඔන්න ඔබට සුබදායි බලයකුයි තියෙන්නේ. අධ්‍යාපනය ගැනයි දැන් අපි අවධානය. අධ්‍යාපන කටයුතු සඳහා වරප්‍රසාද උපකාර ශිෂ්‍යත්ව හිමිවන තත්ත්වයක් ඔන්න පවතින. ඉතින් එහෙනම් ඒකත් ඉතාමත්ම හොඳ සුබදායි ඵලයක් විදිහට අපිට කියන්නට පුළුවන්කම තියෙනවා. අධ්‍යාපන කටයුතු සඳහා පියාගේ කැපකිරීම අඩුවන ස්වභාවයක් පවතින. ඉතින් එහෙනම් කටක ලග්න හිමි දරුවන් ඉන්න පියවරු විශේෂ අවධානයක් ඔන්න යොමු කරන්නට අවශ්‍යයි කියන කාරණේ අපි මතක් කර සිටිනවා. ඉතින් ඔබගේ නිවාසයේ තියෙන දෝෂ තත්ත්වයන් නිවැරදි කරන්නට කඩන්නේ බිඳින්නේ නැතුව කොහොමද ඒවා කරගන්නේ කියලා දැන කියා ගන්නට, එහෙම නැත්නම් කඩලා බිඳලා කරනවා නම් ඒවා කොහොමද කඩන්නේ බිඳින්නේ කියන කාරණේ ඔබ දැන කියා ගන්නට ඔබට අවශ්‍යතාවය තියෙනවනේ. ඉතින් එහෙනම් ඔබ කරන්නට ඕනි එහෙට මෙහෙට පෝලිං වලට යන්නට නොවේ, ඔය තිරේ දිස්සන අංකයට WhatsApp අනිවිඩයක් යොමු කරන එක විතරයි ඔබට කරන්නට තියෙන්නේ. ඉතින් ඔබගේ කේන්දරයේ තියෙන දෝෂ තත්ත්වයන් මොන ඒවට කරන්න ඕනි මොනාද, කරන්න ඕනි වත් පිළිවෙත් මොනාද ඒවා දැන කියා ගන්නට ඔබට පහසුවෙන් පුළුවන් ඔය තිරේ දිස්සන අංකයට WhatsApp අනිවිඩයක් යොමු කිරීමෙන්. ඒත් එක්ක ඔබට මේ අලුත් අවුරුද්දත් එක්ක උදාවන වර්ෂයේදී විවිධ නැකත් එහෙම හදා ගන්නට ඔන්න එයත් ඒ අංකයටම WhatsApp කරලා දැන කියා ගන්නට පුළුවන්කම තියෙනවා. ඉතින් අපේ කටක ලග්න හිමියන්ට මේ අලුත් අවුරුද්දත් එක්ක උදාවන වර්ෂයේදී ඔබගේ සියලුම බලාපොරොත්තු බොහොම සාර්ථකව ඉෂ්ට සිද්ධ කරගන්නට පුළුවන් ශක්තියක් ලැබෙන ඒත් එක්කම ඔබගේ ව්‍යාපාරික කටයුතු, පවුල් දිවියේ කටයුතු ඒ සියල්ලම බොහොම සාර්ථකව ඉෂ්ට සිද්ධ වන බොහොම වාසනාවන්ත වසරක් වෙන්නට ප්‍රාර්ථනා කරමින් අද දිනේ වැඩසටහනෙන් අපි ඔබෙන් සමුගෙන යනවා. ආයුබෝවන්. 2022 අලුත් අවුරුද්දත් එක්ක උදාවන වර්ෂය කොයි ආකාරයකද බලපාන්නේ අපේ සිංහ ලග්න හිමියන්ට? ඉතින් මේ සිංහල දමිළ අලුත් අවුරුද්ද කොහොම වෙයිද අපේ සිංහ ලග්න හිමි විවාහ අපේක්ෂිතයන්ට කියලා අපි පළමුවෙන්ම බලමු. විවාහයේදී විවාහ දෝෂ ගැන අවධානය යොමු නොකළ අයට පීඩා ඇතිවන තත්ත්වයක් ඔන්න පවතින. එහෙනම් ඔබ විශේෂයෙන්ම විවාහ වෙන්න කලින්ම විවාහ දෝෂ මොනවාද තියෙන්නේ කියලා දැන කියා ගන්න ඔබගේ පවුලේ ජ්‍යොතිර්වේදියාගේ. විවාහ දිවියට එළඹිය හැකි සාර්ථක වසරක් විදිහට කියන්නට පුළුවන්. එහෙනම් ඔබට ඒ කටයුතු බොහොම සාර්ථකව කරගන්නට පුළුවන්. ධනය සම්බන්ධයෙන් කොහොමද කියලා දැන් බලමු. තැන්පත් ධනය ශක්තිමත් වීමක් සිද්ධ වෙනවා. එහෙනම් ඔබට ඉතාමත්ම සුබදායි ඵලයක් තමයි ධනය සම්බන්ධයෙන් නම් තියෙන්නේ. අනවශ්‍ය ද අවශ්‍ය ද තෝරා ගැනීමෙන් තොරව වියදම් කරන තත්ත්වයක් යෙදෙනවා. ඉතින් ඒ ගැනත් ඔබ වඩාත් කල්පනාකාරී වෙන්නට ඕනි. එහෙනම් අපි බලමු රැකී රක්ෂාව මොකද වෙන්නේ කියන කාරණේ. දීර්ඝකාලීනව සිදු කරන ව්‍යාපාරික ආයෝජන සාර්ථක වන වසරක් විදිහට කියන්නට පුළුවන්කම තියෙනවා. රැකියාව සම්බන්ධව ආයතන ප්‍රධානීන්ගේ හොඳ හිත දිදා ගන්න ඔබ අවුරුද්දක් බවට පත් කරගන්නවා මේ අලුත් අවුරුද්දත් එක්ක උදාවන වර්ෂය. ගෘහ ජීවිතය ගැන දැන් අවධානය. වන්දනා චාරිකා අධ්‍යාත්මික වැඩසටහන් සඳහා සහභාගි වෙන අවස්ථාවන් හිමි වන වසරක් විදිහට ඔන්න කියන්නට පුළුවන්. පවුල් දිවියේ සාර්ථකත්වයට ඥාතීන්ගේ උපකාර හිමි වන තත්ත්වයකුයි පෙන්නුම් කරන්නේ. දැන් අපි අවධානය යොමු කරන්නේ අධ්‍යාපනය ගැන. මානසික වශයෙන් ඇතිවෙන පීඩා තත්ත්වයන් අධ්‍යාපනයට බාධා ඇති කරන ස්වභාවයකුයි ඔන්න පෙන්නුම් කරන්නේ. ඉතින් ඒ බාධා ජය ගන්නට ඔබ සූදානම් වෙන්න. ජනමාධ්‍ය සංනිවේදන ශ්‍රේෂ්ඨයන් ආශ්‍රිතව අධ්‍යාපනය නියුතු අයට විශේෂිත අවස්ථාවන් හිමිවන තත්ත්වයකුත් ඔන්න පවතිනවා. ඉතින් ඔබගේ පවතින කේන්දර බලාගන්න තියෙන අවශ්‍යතාවය ඔබට පුළුවන්
තිරේ දිස්සන අංකයට WhatsApp පණිවිඩයක් යොමු කරලා ඔබගේ කේන්දරය පරීක්ෂා කරගන්න. ඒත් එක්කම ඔබට නිවාසයට අදාළව දෝෂ තත්වයන් සමනය කරන්නේ කොහොමද කියලා කරුණු කාරණා දැන කියා ගන්නට ඔබට ඒ ආකාරයෙන්ම පුළුවන්කම තියෙනවා WhatsApp පණිවිඩයක් යොමු කිරීමෙන්. ඒත් එක්කම ඔය අංකයට WhatsApp පණිවිඩයක් යොමු කරොත් ඔබට සියලුම නැකත් අවශ්‍යතාවයන් ගෙදර ඉඳන්ම කරගන්නට පුළුවන් මේ අලුත් අවුරුද්දත් එක්ක උදාවන වර්ෂයටම තියෙන. ඉතින් ඒ නිසා ඔබට ඒ කටයුතු ඔන්න ගෙදර ඉඳන්ම කරගන්නට පුළුවන් ක්‍රමවේදයක් දැන් තියෙනවා. ඒ නිසා එහෙට මෙහෙට පොලිං වලට යන්නට විවිධ තැන් වලට හොයාගෙන යන්නට අවශ්‍යතාවයක් ඇති වෙන්නේ නැහැ. ඉතින් අපේ සිංහ ලග්න හිමියන්ට මේ අලුත් අවුරුද්දත් එක්ක උදාවන වර්ෂයේදී ඔබගේ සියලුම බලාපොරොත්තු ඉෂ්ට සිද්ධ වෙන, ඔබගේ සියලුම ආර්ථික ජයග්‍රහණයන් ලැබෙන, ඔබගේ රැකී රක්ෂා තත්ත්වයන් බොහොම ඉහළට යන, ඔබ බලාපොරොත්තු වෙච්ච විවාහ කටයුතු බොහොම සාර්ථකව ඉෂ්ට සිද්ධ කරගන්න පුළුවන් ශක්තියක් ලැබෙන බොහොම වාසනාවන්ත වර්ෂයක් වෙන්නට ප්‍රාර්ථනා කරමින් අද දිනේ වැඩසටහනේ අපි ඔබෙන් සමුගෙන යනවා. ඔබට ආයුබෝවන්. 2022 අලුත් අවුරුද්දත් එක්ක උදාවන වර්ෂය කොයි ආකාරයට බලපායිද අපේ කන්‍යා ලග්න හිමියන්ට? ඉතින් මේ සිංහල දමිළ අලුත් අවුරුද්දත් එක්ක උදාවන වර්ෂය අපි පළමුවෙන්ම බලමු විවාහ අපේක්ෂිතයන්ට කොහොමද බලපාන්නේ අපේ කන්‍යා ලග්න හිමියන්ට. විවාහ අපේක්ෂිතයන් විරුද්ධ පාර්ශ්වවල අඩුපාඩු බොහොමයක් දකින පෙනෙන තත්ත්වයක් ඔන්න පවතිනවා. විවාහ දෝෂ පරීක්ෂා කළා විවාහ වෙන එක ඉතාමත්ම වැදගත් කියන කාරණේ ඔන්න ඔබට අවධාරණයෙන් යුතුව කියන්නටම වෙනවා. එහෙනම් අපි ඊළඟට අවධානය ධනය සම්බන්ධයෙන් කන්‍යා ලග්න හිමියන්ගේ. විවිධ පාරිභෝජන කටයුතු සඳහා වැඩි ධනයක් වැය කරන අතර ආදායම් දෙහිල් නංවන බලයක් තියෙනවා. ඉතින් එහෙනම් ඔබට ඒ ආදායමුත් වැඩි වෙන තත්ත්වය ඉතාමත්ම ශුභදායි ධනය සම්බන්ධයෙන්. අලවි කටයුතු සිදු කිරීමේදී රාජ්‍යංශය ඔබට සම්බන්ධ කරගන්නට පුළුවන්කම තියෙන රාජ්‍යංශයට අලවි කටයුත්තක් කරන්න පුළුවන් නම් ඔන්න ඔබට විශේෂ ලාභ හිමිවන බොහොම වාසනාවන්ත ස්වරූපයකුයි පවතින්නේ. එහෙනම් අපි බලමු රැකී රක්ෂා පැත්ත කොහොම තීරණය වෙයිද. රැකී රක්ෂා කටයුතු සඳහා ආකල්ප සංවර්ධනය කොට ඉටු කිරීම තුළ ආයතන ප්‍රධානීන්ගේ ප්‍රසාදය ලැබෙන තත්ත්වයකුයි ඔන්න පවතින්නේ. රැකියාවේ අභියෝගවලට නොසැලී මුහුණ දෙන වසරක් විදිහට කියන්නට පුළුවන්කම තියෙනවා. ගෘහ ජීවිතය ගැනයි දැන් අවධානය. පවුලේ අයකු සම්බන්ධ වන ගැටලුවකට ඔබට මැදිහත් වීමට සිදුවන තත්ත්වයක් තියෙනවා. ඉතින් ඒ නිසා ඒකට දැන් සිටම සූදානම් වෙන්න. රැකියා ස්ථානයේ උදව් උපකාර පවුලේ අය වෙත හිමිවන තත්ත්වයක් පවතිනවා. එහෙනම් අධ්‍යාපනය ගැන දැන් අවධානය යොමු කරමු අපේ කන්‍යා ලග්න හිමියන්ගේ. ඉගෙන ගැනීමට ඇති මානසිකත්වය ආක්‍රමණශීලී. අන් අයට හානිදායක නොවන ලෙසින් අධ්‍යාපන කටයුතු ඉටු කළ යුතු වසරක් ඉදිරිය ඔන්න කියන්නට ඕනි. මතක තබා ගැනීමේ හැකියාව හා මතක ශක්තිය සම්බන්ධව යහපත් ප්‍රගතියක් පෙන්වන ස්වභාවයක් උත් පවතිනවා. ඉතින් ඔබගේ තියෙන නැකත් අවශ්‍යතාවයන්, ඔබට නැකත් හදාගන්නට තියෙන අවශ්‍යතාවයන්, ඒත් එක්කම ඔබට අංක විද්‍යානුකූලව පිරමිඩ කාඩ්පතක් ලබා ගන්නට තියෙන අවශ්‍යතාවයන්, කේන්දර දෝෂණු යන්ත්‍රයක් හදාගන්නට තියෙන අවශ්‍යතාවයන්, ඒත් එක්කම ඔබගේ දෝෂ තත්ත්වයන් සහ ඒ තත්ත්වයන් මත ඔබට මැණික් පෙරඳීමේ අවශ්‍යතාවයන්, ඒ සියල්ලම ඔබට පහසුවෙන් කරගන්නට පුළුවන්. ඒත් එක මැණික් ගැන කියද්දී මැණික් හා ස්වර්ණාභරණ අධිකාරී සහතික අනිවාර්යයෙන් මේ සඳහා ලබාගත යුතු වෙනවා. ඉතින් ඒකත් ඔබට මතක් කර සිටිනවා කොහෙන් කරගත්තා. ඉතින් එවැනි අවශ්‍යතාවයන් ඔබට ගෙදර ඉඳන්ම කරගන්නට පුළුවන්කම තියෙනවා. කොහොමද කරගන්නට පුළුවන්කම තියෙන්නේ? ඔය තිරේ දිස්සන අංකයට WhatsApp පණිවිඩයක් යොමු කරන එක විතරමයි කරන්න තියෙන්නේ. ඒකට ගෙදර සැලසුම් කරගන්න තියෙනවා නම් අලුත් සැලසුමක් ඇඳගන්න තියෙනවා. මේ සියල්ලම ඔබට ගෙදර ඉඳන්ම කරගන්නට පුළුවන්කම තියෙනවා. ඉතින් අපේ කන්‍යා ලග්න හිමියන්ට මේ අලුත් අවුරුද්දත් එක්ක උදාවන වර්ෂය ඔබගේ සියලුම බලාපොරොත්තු බොහොම ශුභදායීව ඉෂ්ට සිද්ධ වෙන, ඔබගේ සියලුම අරමුණු ඔබ අපේක්ෂිත ආකාරයෙන්ම ඉෂ්ට සිද්ධ කරගන්නට බලය ලැබෙන බොහොම වාසනාවන්ත වර්ෂයක් වෙන්නට ප්‍රාර්ථනා කරමින් අද දිනේ වැඩසටහනෙන් අපි ඔබෙන් සමුගෙන යනවා. ආයුබෝවන්. 2022 අලුත් අවුරුද්දත් එක්ක උදාවන වර්ෂය අපේ තුලා ලග්න හිමියන්ට කොහොම වෙයිද? ඉතින් මේ සිංහල දමිළ අලුත් අවුරුද්දත් එක්ක අපි විවාහ අපේක්ෂිතයන්ට පලාපල විස්තරය ඔන්න පළමුවෙන්ම බලමු. සාර්ථක විවාහ සහකරුවන් හිමිවන වසරක් විදිහට කියන්නට තියෙන ඉතින් එහෙනම් ඔන්න බොහොම ශුභදායි වාසනාවන්ත කතන්දරයක් තමයි අපිට පළමුවෙන්ම අපේ තුලා ලග්න හිමියන්ට කියන්නට සිද්ධ වුණේ. සාර්ථක අනාගතය සඳහා හොඳම විවාහ වසර විදිහට කියන්නට පුළුවන්කම තියෙනවා. ඉතින් එහෙනම් ඔබට ඉතාමත්ම ශුභදායි ඵලයන් තියෙනවා. ඔබ විවාහයට මේ ප්‍රාප්ත වෙන්න බලාගෙන ඉන්නවා නම් ඔන්න ඔබට ඒ පියවර තබන්නට ඕනිම වර්ෂය
එහෙනම් අපි ධනය ගැන ඔන්න ඊළඟට කතා බහ කරමු. වැඩිහිටියන්ගේ හෝ පියාගේ පාර්ශවයෙන් ධනය වර්ධනයට මාර්ගෝපදේශ උපදේශ ලැබෙන තත්ත්වයක් තමයි ඔන්න පෙන්නුම් කරන්නේ. ඉතින් එහෙනම් ධනය වර්ධනය කරගන්නට අවශ්‍ය දේවල් කරන්නේ කොහොමද කියන උපදේශය ඔබට නිරන්තරයෙන් ළඟා වෙන ස්වරූපයකයි තියෙන්නේ. රැකියාවෙන් ලබන ආදායම් උපරිමයෙන් ඉහළින්ම ලබා ගන්නා වසරක් විදිහට පෙන්නුම් කරනවා මේ අලුත් අවුරුද්දත් එක්ක උදාවන වර්ෂය ඔබට. එහෙනම් අපි බලමු රැකී රක්ෂා පැත්ත මොන වගේ තීරණේ වෙයිද. නව රැකියාවකට යාමේ බලාපොරොත්තු ඉටු වෙන තත්ත්වයකුයි ඔන්න තියෙන්නේ. ඉතින් ඔබ අලුතෙන් රස්සාවකට යන්නේ බලාපොරොත්තු හිටියා නම් ඒවා ඉෂ්ට සිද්ධ කරගන්න බලයේ තියෙනවා. උසස් තරඟ අවස්ථාවන් හිමි වෙනවා. ඒත් එක්කම රැකියාවේ බලාපොරොත්තුත් ඔබේ ඉටු වෙනවා. ගෘහ ජීවිතය ගැන කිව්වොත් එහෙම කෝපය මුසු සිදුවීම් පවුල් දිවි ආශ්‍රිතව වර්ධනය වීමකුත් ඔන්න පෙන්නුම් කරනවා. බොරු චෝදනා පැමිණියද ඒවායින් ඔබව ආරක්ෂා වෙන තත්ත්වයකුත් පෙන්වනවා. එහෙනම් අපි අධ්‍යාපනය ගැනත් බලමු මොකද වෙන්නේ කියලා. උසස් අධ්‍යාපනයේ නිරත වෙන පිරිස සඳහා සාර්ථකත්වය හා ජයග්‍රහණය ලැබෙන කාල සීමාවන් ඇති වෙනවා. මවගේ උනන්දු අධ්‍යාපනයට අඩුවන කාලයක් විදිහට කියන්නට පුළුවන්. එහෙනම් අපේ මව්වරුන් විශේෂයෙන්ම අවධානය යොමු කරන්න ඔබේ දරුවා තුලා ලග්න හිමියෙක් නම්. ඉතින් ඔබගේ සියලුම නැකත් අවශ්‍යතාව විශේෂයෙන්ම මංගල නැකත් ආදී අවශ්‍යතාවයන් ඒත් එක්ක මල්වර නැකත් ආදී අවශ්‍යතාවයන් ඔබට ගෙදර ඉඳන්ම ඔන්න කරගන්නට පහසුකම තියෙනවා. ওই tire දිස්සනම් කියන WhatsApp පණිවිඩයක් විතරයි ඔබට යොමු කරන්න තියෙන්නේ. ගෙදර පරීක්ෂා කරගන්න අවශ්‍යතාවයක් ආව කියන්නේ වාස්තු තත්ත්වය කොහොමද කියලා. ඔබට එහෙට මෙහෙට යන්නට කවුරු හරි කතා බහ කරන්නට එහෙම නැත්නම් පෝලිං වලට යන්නට ඒක කිසිවක් අවශ්‍ය නැහැ. ওই tire දිස්සන අංකයට මගේ ගෙදර පරීක්ෂා කරගන්න අවශ්‍යයි කියලා WhatsApp පණිවිඩයක් යොමු කරන්න විතරයි තියෙන්නේ. අපි නිවාසයට ඒ අදාළ කටයුතු ටික ඔබ වෙනුවෙන් ඉෂ්ට සිද්ධ කරලා දෙනවා. ඒත් එක්කම කැඩීම් බිඳීම් නැතුව කොහොමද මේ වාස්තු තත්ත්වය නිවැරදි කරගන්නේ කියන කාරණා ගැන ඔබට පැහැදිලි කරලා දෙනවා. ඉතින් අපේ තුලා ලග්න හිමියන්ට මේ 2022 අලුත් අවුරුද්දත් එක්ක උදාවන වර්ෂය බොහොම සුබදායි ඵලයන්ම ලැබෙන ඔබගේ සියලුම විවාහ බලාපොරොත්තු රැකී රක්ෂා බලාපොරොත්තු ව්‍යාපාර බලාපොරොත්තු ඉෂ්ට සිද්ධ වෙන බොහොම වාසනාවන්ත වර්ෂයක් වෙන්නට ප්‍රාර්ථනා කරමින් අද දිනේ වැඩසටහනෙන් අපි ඔබෙන් සමුගෙන යනවා. අයිබෝවන්. 2022 සිංහල දමිළ අලුත් අවුරුද්දත් එක්ක උදාවන වර්ෂය කොයි විදිහේ ඵලයක් ලැබෙයිද අපේ වෘශ්චික ලග්න හිමියන්ට කියන කාරණාව තමයි දැන් අපි මේ ඔබට කියන්නට යන්නේ. ඉතින් අපි මෙහිදී පළමුවෙන්ම තෝරාගත්ත කණ්ඩායම තමයි විවාහ අපේක්ෂිතයන්. මංගල යෝග උදාවන වාසනාවන්ත වසරක් විදිහටයි ඔබට කියන්නට තියෙන්නේ. එහෙනම් ඔන්න බොහොම සුබදායි පුවතකින් අපිට වෘශ්චික ලග්නයට අදාළ ඵලාඵල විස්තරය ආරම්භ කරන්න හැකි වුණා. කේන්දරවල දෝෂ නිවැරදි කරලා සාර්ථක යුග දිවියක් ගත කළ හැකි වසරක් විදිහටයි ඔන්න පෙන්නුම් කරන්නේ. ඉතින් ඒ නිසා ඔබට ඉතාමත්ම සුබදායි බලයන් තියෙනවා විවාහය සම්බන්ධයෙන්. ධනය සම්බන්ධයෙන් මොකක් වේද අපේ වෘශ්චික ලග්න හිමියන්ට? හදිසිහා අනිසි ධනලාභ හිමි වසරක් විදිහටයි ඔන්න පෙන්නුම් කරන්නේ. වියදම් පාර්ශවයේ ඉහළ යන බැවින් නව ආයෝජන සඳහා යොමිය යුතු වසරක් විදිහටත් කියන්නට පුළුවන්කම තියෙනවා. රැකී රක්ෂාවට මොනාවේද? නීති ශේෂ්ඨය නීති ආශ්‍රිතව කටයුතු කරන අයට ඉහළ ආදායම් රැකියා වරප්‍රසාද හිමිවන වසරක් විදිහටත් කියන්නට පුළුවන්කම තියෙනවා. රැකියාවේ ප්‍රසාදය හා කීර්තිය වර්ධනය වන තත්ත්වයකුත් ඔන්න පවතිනවා. එහෙනම් අපි අවධානය ගෘහ ජීවිතය ගැන. කෙටි කාලයකින් පහ වී යන මත ගැටුම් සහිත තත්ත්වයන් ඇති වෙනවා. ඉතින් ඒවා කෙටි කාලයකින් පහ වී යන නිසා ලොකු ගැටලුවක් ඇති වෙනවා අඩුයි. ඉතින් පවුලේ අයෙකුගේ කටයුත්තකට වැඩි වෙහෙසක් ඇතිවන කාල සීමාවන් ඔබට ඇති වෙනවා. අධ්‍යාපනයේ මොකක් වේද කියන කාරණයයි දැන් අපි මේ ඔබට කියන්නට යන්නේ. අධ්‍යාපනික අවස්ථා වැඩි වශයෙන් ලැබෙන වසරක් විදිහටයි පෙන්වුම් කරන්නේ. තියෙන නිසා ඒ අවස්ථාවල නිසි ප්‍රයෝජනෙ ගන්නට ඔන්න ඔබට හැකියාව තියෙනවා. තරඟ විභාග ආදීන් ජය අත්තන ස්වරූපයකුයි පෙන්වුම් කරන්නේ. ඉතින් ඔබගේ නිවාසයේ ගැටලු, ඒ කියන්නේ වාස්තුමය ගැටලු වලට කොහොම විසඳුම් ලබා ගන්නවද? එහෙම නැත්නම් ඔබගේ නව දුවගේ පුතාගේ ගෙදර සැලසුම් කරන අවස්ථාවක් මේ වෙනකොට ඇති, කොහොමද සැලසුම ඇඳගන්නේ කියන ගැටලු ඔබට ඇති. ඒත් එක්කම කොහොමද මේ දුවගේ පුතාගේ විවාහ කටයුත්ත වෙනුවෙන් මංගල නැකත් ටික හදාගන්නේ කොහොමද කියලා ඔබට ගැටලුවක් ඇති. ඒත් එක්කම මේ ඉදිරි කාලයේ සීමාවේදී යෙදෙන නැකත් ආදී දේවල් ඔබට කොහොමද හදාගන්නේ කියලා ගැටලුව ඇති. ඒත් එක්කම අංග විද්‍යාවට අනුකූලව පිරමීඩ කාඩ් පතක් කොහොමද පාවිච්චි කරන්නේ, ඔබට කේන්ද්‍ර දෝෂයන් අනුව මොන වගේ ප්‍රතිකර්මද කරන්න ඕනේ, ඒ වගේ ගැටලු ඔබට තියෙනවා. ඉතින් එහෙනම්
ඔබ කරන්නට ඕනි එකම එක දෙයයි එහෙට මෙහෙට පෝලිං වලට යන්නට නොවේ ඔබ කරන්න තියෙන තිරේ දිස්සන අංකයට WhatsApp පණිවිඩයක් යොමු කළයි සියලුම අවශ්‍යතාවයන් ගෙදරින්දම වුණ ඔබට කරගන්න පහසුකම දැන් තියෙනවා. ඉතින් අපේ වෘච්චික ලග්න හිමියන්ට මේ අලුත් අවුරුද්දත් එක්ක උදා වෙන වර්ෂය ඔබගේ සියලුම බලාපොරොත්තු ඉෂ්ට සිද්ධ වන ඔබගේ රැකී රක්ෂා ඒත් එක්කම පෞල් ජීවිතේ ව්‍යාපාරික ජීවිතේ සියලුම බලාපොරොත්තු බොහොම සාර්ථක වන බොහොම වාසනාවන්ත වසරක් වෙන්නට ප්‍රාර්ථනා කරමින් අද දිනේ වැඩසටහනෙන් අපි ඔබෙන් සමුගෙන යනවා. අයිබෝවන්. 2022 අලුත් අවුරුද්දත් එක්ක උදා වෙන වර්ෂය කොහොම බලපෑමක්ද පවතින්නේ කියන කාරණේයි මේ අපි කියන්නට යන්නේ ධනු ලග්න හිමියන්. ඉතින් මේ සිංහල දමිළ අලුත් අවුරුද්දේදී විවාහ අපේක්ෂිතයන්ට ඒ උදාවන වර්ෂයේ කොයි විදිය බලයක්ද තියෙන්නේ කියන පළමුවෙන්ම කියන්නට මේ සූදානම් වෙන්නේ. විවාහ බලාපොරොත්තු ඉටුවන යුග දිවියට පාතමින බලය ඇති වසරක් විදිහටයි ඔන්න කියන්නට තියෙන බොහොම සුබදායි පොත පළමුවෙන්ම නිසි පරිදි විවාහ නැකත් හදා ගන්නට ඕනි දෝෂ නොවන විදිහට හදා ගන්නට ඕනි. ඉතින් ඒ ගැන විශේෂිත අවධානයක් ඔබට යොමු කළ යුතු තත්ත්වයක් පවතිනවා. ඉතින් ඒ ගැන විශේෂිත අවධානයක් යොමු කළ ඔබගේ පවුලේ ජ්‍යොතිර්වේදියාවේ තියෙන ඒ කටයුතු නිසි පරිදි කරගන්න ඔබ උනන්දු වෙන්නට ඕනි. එහෙනම් අපි ඊළඟට කතා කරන්නේ ධනය ගැන. අන්තිම කැමැති පත්‍ර ධනය ලැබීම් ඇතිවන තත්ත්වයක් ඔන්න තියෙන්නේ. ඒ නිසා එවැනි ලැබීමක් ඉංගියක් තියෙනවා නම් ඔන්න ඒ සඳහා ඔබ සූදානමින් සිටින ඔබට ඒ සඳහා බොහොම සුබදායි බලයක් තමයි තියෙන්නේ. සහෝදර උපකාර ධනය සම්බන්ධව ඇතිවන තත්ත්වයකොයි ඔන්න පෙන්නුම් කරන. ඉතින් එහෙනම් සහෝදරයෙනුත් ධනය සම්බන්ධව ඔබට සුබදායි ඵලයන් තමයි තියෙන්නේ. එහෙනම් ධනය සම්බන්ධව ඔබට තියෙන ගැටලු අවමයි සහ බොහොම සුබදායි තත්ත්වයක්. රැකී රක්ෂා ගැනයි දැන් අපි මේ කියන්නට යන්නේ. ගුරු වෘත්තිය කටහඬ මෙහෙවකන වෘත්තීන් වල නිරතයට විශේෂ වරප්‍රසාද ලැබෙන කීර්තිය වැඩෙන තත්ත්වයක් තමයි ඔන්න තියෙන්නේ. ඉතින් ඒ නිසා ඒ සම්බන්ධයෙන් බොහොම සුපදායි තත්ත්වයක් එවැනි ශේෂ්ඨ වල ඉන්න අයට දීවර හා ජලය ආශ්‍රිතව රැකියාවල ලාභ ඇතිවන ලාභ ඉහළ යන තත්ත්වයක් පවතිනවා. ඉතින් ඒ නිසා එවැනි ලාභත් ලබන්නට ඔන්න අලුත් අවුරුද්දත් එක්ක උදාවන වර්ෂයේදී ඔබ ඔන්න සූදානමින් ඉන්න. එහෙනම් අපි බලමු ගෘහ ජීවිතේට මොකද වෙන්නේ කියන කාරණා. සාමකාමී හා සතුටින් කාලය ගෙවන වසරක් අලුත් අවුරුද්දත් එක්ක උදාවන වර්ෂය ඔබට පවුලේ අය සමග චාරිකා විනෝද වීම අවස්ථාවන් ඇති වෙන ස්වරූපයක් තියෙනවා. එහෙනම් අධ්‍යාපනය ගැන දැන් අවධානයට යොමු කරමු. අධ්‍යාපන ශ්‍රේෂ්ඨය ඇතිවීමට නියමිත පසුබෑම් සඳහා කේන්දර 90 කටයුතු කිරීම ඉතාම වැදගත් කියන කාරණේ අවධාරණය සහ අවවාදයක් ඔන්න ඔබට ඉදිරිපත් කරනවා. අධ්‍යාපනයේ ඇති තරඟය හේතුවෙන් මානසික පීඩාව වර්ධනය වන තත්ත්වයක් ඔන්න පවතිනවා. ඉතින් ඔබගේ නිවාසවල තියෙන දෝෂ බලා ගන්නට, නිවාස සැලසුම ඇඳ ගන්නට, කේන්දර පරීක්ෂා කර ගන්නට, කේන්දරවල තියෙන දෝෂවල මොනවාද කරන්න කියලා දැන කියා ගන්නට ඔබට තියෙන අවශ්‍යතාවය, ඔබ කරන්නට ඕනි කුමක්ද, එහෙට මෙහෙට පෝලිං වලට යන්නට නෙවෙයි, ගෙදරින්දම්ම ඔය තියෙන අංකයට, ඒ කියන්නේ තිරේ දිස්සන අංකයට WhatsApp පණිවිඩයක් යොමු කිරීම පමණයි. ඉතින් එතකොට ගෙදරින්දම් මේ සියලු කටයුතු ඔබට කරගෙන ඔබගේ ඒ සියලු බලාපොරොත්තු ඉෂ්ට සිද්ධ කරගන්නට හැකියාව දැන් තියෙනවා, පහසුකම තියෙනවා. ඉතින් අපේ ධනු ලග්න හිමියන්ට මේ අලුත් අවුරුද්දත් එක්ක උදාවන වර්ෂයේදී සියලුම බලාපොරොත්තු ඉෂ්ට සිද්ධ වෙන ඔබගේ රැකියා ජීවිතය, ව්‍යාපාරික ජීවිතය සියලුම දේ බොහොම හොඳින්ම ඉෂ්ට සිද්ධ කරගන්නට හැකි බොහොම සුබදායි බලපෑම් ඇති වෙන්නට ප්‍රාර්ථනා කරමින් අද දිනේ වැඩසටහනෙන් අපි ඔබෙන් සමුගෙන යනවා. ආයුබෝවන්. සිංහල දමිළ අලුත් අවුරුද්දත් එක්ක උදාවන වර්ෂය මේ 2022 වර්ෂයේදී කොයි විදිහට බලපාන්නේ අපේ මකර ලග්න හිමියන්ට කියන කාරණාය දැන් අපි මේ කියන්නට යන්නේ. ඉතින් අපි ඔන්න පළවෙනිම තෝරගත්තේ අපේ වැදගත්ම පිරිසක් වන විවාහ අපේක්ෂිතයන්. විවාහ සහකරුවන් මග හැරෙන කාලයක් විදිහටයි ඔන්න ඔබට පවතින්නේ. විවාහය සඳහා සුදුසුවත් පිළිවෙත් කරලා විවාහ ඉටු කර ගැනීමේ බලයත් සහිත වෙනවා. ඉතින් ඒ නිසා ඒ සඳහා සුදුසුවත් පිළිවෙත් කරලා ඔබ සූදානම් වෙන්න විවාහ කටයුත්තට. ධනය සම්බන්ධයෙන් දැන් අපි බලමු. නව ආදායම් මාර්ග නිර්මාණය කරගන්නා වූ වසරක් විදිහටයි ඔබට කියන්නට තියෙන්නේ මේ අලුත් අවුරුද්දත් එක්ක උදාවන වර්ෂය. ව්‍යාපාරවල නියුතු අයට අලෙවි ප්‍රගතියක් වර්ධනයක් ඇති කරන තත්ත්වයක් ඔන්න තියෙනවා මේ වසරේදී. ඒ කියන්නේ අලුත් අවුරුද්දත් එක්ක උදාවන වසරේදී. ඉතින් ඒ නිසා ඒ වටත් බොහොම සුබදායි, ධනය සම්බන්ධයෙන් බොහොම සුබදායි කියන දේ තමයි කියන්නට තියෙන්නේ. රැකී රක්ෂාව මොකක් වෙයිද? රැකියාව ඇසුරෙන් විවාහ අපේක්ෂිතයන් හමුවන තත්ත්වයක්. එහෙනම් රස්සාවට යන එනකොට එහෙම නැත්නම් රැකියාව අතරතුර ඔබගේ විවාහ අපේක්ෂිතයව හමුවන තත්ත්වයක් ඔන්න යෙදෙනවා. ඒ සඳහා බොහොම සුබදායි බලයක් තියෙනවා.
ද්වේෂයෙන් තොරව කියන්නේ කේන්තියම් වෛර කිරීම වලින් තොරව රැකියාවේ නියුතු වීම මත ආයතන ප්‍රධානින්ගේ ප්‍රසාදය ඇති කරන තත්වයක් තියෙන නිසා ඒ සුබදායි තත්වයත් ඔබට ඇති කරනවා. එහෙනම් අපි බලමු ගෘහ ජීවිතේ මොකද්ද වෙන්නේ. පවුලේ අයෙකුගේ කටයුත්තක ප්‍රතිඵලයක් විදිහට පවුලේ අන් අයට වෙහෙස කර තත්වයක් ඇති වෙන ස්වරූපයක් ඔන්න පෙන්වනවා. ඥාතීන්ගේ උපකාර ලැබීම් ඇති වසරක් විදිහටත් කියන්නට පුළුවන්කම තියෙනවා. එහෙනම් අපි අවධානය යොමු කරමු අධ්‍යාපනයට මොකද වෙන්නේ කියන කාරණාව. අධ්‍යාපන ශ්‍රේෂ්ඨයේ සුවිශේෂී බලාපොරොත්තු සාර්ථක වන වසරක් විදිහටත් කියන්නට පුළුවන්කම තියෙනවා අලුත් අවුරුද්දත් එක්ක උදාවන වර්ෂය. ඔන්න තවත් විශේෂ තත්වයක්. ප්‍රාථමික අංශ දරුවන්ට මතක ශක්තියට බලපාන තත්වයන් සමනයට කේන්දර අනුව ප්‍රතිකර්ම කළ යුතුයි. ඉතින් එහෙනම් ඔන්න ප්‍රාථමික අංශ කියන වචනේ මම විශේෂ කොට දක්වනවා. ඉතින් ඒ නිසා ප්‍රාථමික අංශයේ දරුවෙක් නම් ඔබගේ ඉන්නේ මේ මකර ලග්න හිමියෙකු ලෙස ඔන්න මව්වරුන් මේ කේන්දරය අනුව මොකද කරන්න ඕනි කියලා පවුලේ ජ්‍යොතිරේදියකින් දැනගෙන කටයුතු කිරීම ඉතාමත්ම වැදගත් දෙයක් බවට පත් වෙනවා කියන දේ විශේෂයෙන් අවධානය කරන්නට ඕනි. ඉතින් ඔබගේ නිවාස සැලසුම් සකස් කරගන්න අවශ්‍යතාවයේ තියෙනවා අනාගත දරුවාගේ නිවාසය ඉදිකරන කටයුතු. ඉතින් ඒකට ඔබට කරන්නට තියෙන්නේ වාස්තු විද්‍යානුකූලව ඒ කරගන්නට පුළුවන්කම තියෙනවා. තිරේ දිස්සන අංකයට WhatsApp පණිවිඩයක් යොමු කිරීම පමණයි කරන්නට තියෙන්නේ. ඊට අමතරව ඔබගේ නැකත් හදාගන්න, කේන්දර බලාගන්න, ඒත් එක්ක යන්ත්‍ර ආදී කොහොමද සාදාගන්නේ කියන අවශ්‍යතාවයන්, මැණික් ආදී ලබා ගන්න, මැණික් ආසන්නවන සහතික ලබා ගන්න, ඊට පස්සේ පිරමිඩ කාඩ්පත් ලබා ගන්න, ඔය අවශ්‍යතාවයන් වලට ඔබට කරන්න තියෙන එකම එක දෙයයි තිරේ දිස්සන අංකයට WhatsApp පණිවිඩයක් යොමු කරන එක විතරමයි. ඉතින් ඔබට ඔන්න මකර ලග්න හිමියන්ට මේ අලුත් අවුරුද්දත් එක්ක උදාවන වර්ෂයේදී ඔබගේ සියලුම බලාපොරොත්තු ඉෂ්ට සිද්ධ වෙන, ඔබගේ සියලුම ව්‍යාපාරික කටයුතු බොහොම සාර්ථක වාසනාවන්ත වර්ෂයක් වෙන්නට ප්‍රාර්ථනා කරමින් අද දිනේ වැඩසටහනෙන් අපි ඔබෙන් සමුගෙන යනවා. ආයුබෝවන්. 2022 අලුත් අවුරුද්දත් එක්ක උදාවන වර්ෂය කොයි විදිහටද බලපාන්නේ අපේ කුම්භ ලග්න හිමියන්ට? ඉතින් මේ සිංහල දමිළ අලුත් අවුරුද්දත් එක්ක උදාවන වර්ෂය අපි පළවෙනිව බලමු විවාහ අපේක්ෂිතයන්ට කොහොමද බලපාන්නේ කියන කාරණාව. විවාහය උසස් ආකාරයෙන් එහෙම නැත්නම් උත්සවශ්‍රීයෙන් ඉටුවන වසරක් විදියටයි කියන්නට පුළුවන්කම තියෙන. එහෙනම් අපි ඔබට ඔන්න සුභාශිංසනය කරනවා ඔබගේ විවාහ ජීවිතය වෙනුවෙන්. පළමුවෙන්ම 20 පමණක් බලලා සිදු කරන විවාහය අවදානමක් සහිතයි. ඔන්න ඒ ගැනත් ඔබට අවධාරණයෙන් යුතුව කියා සිටිනවා. එහෙනම් අපි ධනය ගැන බලමු අපේ කුම්භ ලග්න හිමියන්ගේ. ණය අපේක්ෂා ඉටුවන වසරක් බවට පත් වෙනවා. ඔබ ණය අපේක්ෂිතව ණය ආයදුම් කරන මොන්නේ කටයුතු ඔබට ඉෂ්ට සිද්ධ වෙන තත්ත්වයකුයි තියෙන්නේ. වියදම් කිරීමේ හැකියාව හා ආදායම් මාර්ගද වැඩි වෙන තත්ත්වයකුයි පවතින්නේ. එහෙනම් අපි බලමු රැකී රක්ෂාවට මොකද වෙන්නේ කියලා. නව රැකියා අවස්ථා හිමි වන වසරක් විදියටයි පෙන්නුම් කරන්නේ. ඔබ අපේක්ෂාවෙන් හිටියා නම් අලුතෙන් රස්සාවක් එම ගන්න ඔන්න ඔබට ඒට බලය තියෙනවා. නීතිමය ගැටලු රැකියාව සම්බන්ධයෙන් එදින මේ වඩාත් කල්පනාකාරීව කටයුතු කරන්නට ඕනි. ඉතින් නීත්‍යානුකූලවම ඔබේ රැකියාවන් කරන්න ඔන්න මතක තියා ගන්න. ගෘහ ජීවිතය ගැනයි දැන් කියන්නට යන්නේ. පවුලේ පෝෂණය සම්බන්ධව ගැටලු ඇති වෙන තත්ත්වයකුයි පෙන්නුම් කරන්නේ. අඩුමිල්ට ගෘහ උපකරණ ලැබීම් ඇති වෙන තත්ත්වයකුත් තියෙනවා. ඉතින් ඒ කියන්නේ අඩුමිල්ට ඒවා මිලදී ගන්න ඔබට අවස්ථාවන් වාසනාවන් හිමි වෙනවා. අධ්‍යාපනය ගැනයි දැන් අපි බලන්නේ අපේ කුම්භ ලග්න හිමියන්ගේ. ඉගෙනුම් ශිෂ්‍යත් සහනාධාර උපකාර හිමි වසරක් විදියට කියන්නට පුළුවන් අලුත් අවුරුද්දත් එක්ක උදාවන වර්ෂය ඔබට. උසස් අධ්‍යාපනයේ නිරත අයගේ, ඒ කියන්නේ කලා වාණිජ ශාස්ත්‍රවල අයට විශේෂ අධ්‍යාපන අවස්ථාවන් හිමිවන ස්වරූපයක් ඔන්න පෙන්නුම් කරනවා. ඉතින් ඔබගේ නිවාසයේ තියෙන දෝෂ තත්ත්වයන් බලා ගන්න, ඔබගේ කේන්දරයේ තියෙන දෝෂ තත්ත්වයන් බලා ගන්න, ඒ දෝෂ තත්ත්වයන් වල මොනවද කරන්න ඕනි කියලා දැන කියා ගන්න, ඔබට ඕනි නැකත් ටික හදා ගන්න, ඒ සියලුම අවශ්‍යතාවයන් ටික ඔබට ගෙදරින්නම්ම කරගන්නට පහසුකම තියෙනවා. ඒ කොහොමද කරගන්නේ කියලා දැන් ඔබට ගැටලුවක් ඇති. ඒ තමයි ওই තිරේ දිස්සන අංකයට WhatsApp පණිවිඩයක් යොමු කරලා ඔබට පුළුවන් ඒ කටයුතු ගෙදරින්නම්ම කර කියා ගන්නට. ඉතින් ඒ කටයුත්ත කරන ගමම ඔන්න අපි කුම්භ ලග්න හිමියන්ට මේ අලුත් අවුරුද්දත් එක්ක උදාවන වර්ෂයේදී ඔබගේ බලාපොරොත්තුව සිටින සියලුම ව්‍යාපාරික කටයුතු බොහොම හොඳින්ම සාර්ථක වෙන්නට ප්‍රාර්ථනා කරනවා. ඒත් එක්කම ඔබ බලාපොරොත්තු හිටපු ඔබගේ ගෘහ ජීවිතයේ අලුත් අලුත් දේවල් ඒ සියල්ලම ඔබට ඉෂ්ට සිද්ධ කරගන්නට බොහොම යහපත් බලයක් ලැබෙන්නට ප්‍රාර්ථනා කරනවා. ඒත් එක්කම ඔබගේ අලුතෙන්ම පටන් ගන්න හිටපු ඒ සියලුම කටයුතු ඉතාමත්ම හොඳින් ඉෂ්ට සිද්ධ කරගන්න බොහොම යහපත් බලයක් ලැබෙන්නට ප්‍රාර්ථනා කරමින්
අද දිනේ වැඩසටහනෙන් අපි ඔබෙන් සමුගෙන යන්නටයි මේ සූදානම් වෙන්නේ. ඉතින් ඔබට ආයුෂ බොහෝ වන්නට ප්‍රාර්ථනා කරමින් අපි ඔබෙන් සමුගෙන යනවා. අයිබෝවන්. 2022 අලුත් අවුරුද්දත් එක්ක යෙදෙන වර්ෂය කොහොම වෙයිද? ඉතින් මේ සිංහල දමිළ අලුත් අවුරුද්දත් එක්ක යෙදෙන බලයත් එක්ක අපි මීන ලග්න හිමියන්ට විවාහ අපේක්ෂිතයන්ට මොකද වෙන්නේ කියන කාරණය අපි දැන් බලමු. මංගල යෝග පවතිනවා. ඒත් එක්කම හදිසි විවාහ වැරදීම් ඇති කරන ස්වභාවයක් පවතිනවා. ඉතින් ඒ නිසා කල්පනාකාරීව කටයුතු කරන්නට ඕනේ. මේ මංගල යෝග වලින් ඔබ ප්‍රයෝජන ගද්දී මේ හදිසි විවාහ වැරදීම් ඇති නොවන ආකාරයට ඔන්නේවා කර කියා ගන්නට අවශ්‍යයි. ධනය සම්බන්ධයෙන් දැන් අපි බලමු. ධනය තැම්පත් කරන බලය ඔබ වර්ධනය කරගන්නා ස්වරූපයකොයි පවතින්නේ. කියන්නේ ධනය ඔබට තැම්පත් කරන්නට ඔබට තියෙන ශක්තිය ශක්්‍යතාවය තමයි ඒ තුළ කියවෙන. කියන්නේ ධනය සම්බන්ධයෙන් බොහොම ශුභදායී පුවතක් මීන ලග්න හිමියන්ට. නොයෙක් වියදම් ක්‍රම නිර්මාණය වන බැවින් දිගු කාලීන ආයෝජන වලට යොමුවීම ජය අත් කරනවා කියන කාරණයක් ඔන්න ඔබට අවධානය කරන්නට ඕනෙකින්. දිගු කාලීන ආයෝජන මාර්ග ගැන වැඩි අවධානයක් යොමු කරන්න. රැකී රක්ෂා ගැන දැන් අපි බලමු. රැකියාව සම්බන්ධයෙන් බාධාවන් ක්‍රියාත්මක නමුත් ජනතා ප්‍රසාදය හේතුවෙනේ සියල්ල බිඳින බලයක් ඔබ ගොඩ නගා ගන්න. ඉතින් ජනතා ප්‍රසාදය නිරන්තරයෙන් ඔබ වෙත තියෙනවා රස්සාවත් එක්ක. ආයතනික කේලම් නොසලකා කටයුතු කිරීමෙන් ඔබ ආයතන ප්‍රධානීගේ ප්‍රසාදය ලබා ගන්නා තත්ත්වයකුත් පවතිනවා. ගෘහ ජීවිතය ගැනයි දැන් අපි කතා බහ කරන්නේ. විරුද්ධ ලිංගිකයන් කෙරෙහි වැඩි ආකර්ෂණය ගුණ ඇති තත්ත්වයන් ඔන්න වර්ධනය වෙන වසරක් විදිහට කියන්නට ඕනි. පවුලේ ආයකුගේ හදීසි කටයුත්තක් යෙදෙනවා. අධ්‍යාපනය ගැන දැන් අපි අවධානයට යොමු කරමු. අධ්‍යාපනය කෙරෙහි පියාගේ උනන්දුව අඩුවන තත්ත්වයක් ඔන්න මීන ලග්න හිමි දරුවෝ ඉන්නවා නම් පියවරුන් විශේෂයෙන් අවධානයට ගන්න. මේ ඔබගේ අඩුවන උනන්දුව එසේ නොවන ආකාරයට පවත්වාගෙන යන්න. මතක ශක්තිය ඉහළ යන වසරක් විදිහටත් පෙන්නුම් කරනවා අධ්‍යාපනය ලබන පිරිසට. ඉතින් ඔබ හොඳම දේ දරුවන්ට දෙනවා නම් ඔබගේ නිවාසයත් වාස්තු දෝෂ රහිතවම දෙන්නට ඔබ උත්සුක වෙන්න ඕනේ, උත්සාහ ගන්නට ඕනේ. ඉතින් ඒකට කරන්නට ඕනේ ඔබගේ නිවාසයේ තියෙන දෝෂ තත්ත්වය මොකද්ද කියලා දැන කියා ගන්නටනේ. එහෙනම් ඒ ගැටලුව කොහොමද විසඳගන්නේ කියලා දැන් ඔබට ගැටලුවක් ඇති. එහෙනම් ඔබට කරන්න තියෙන්නේ කොහේවත් යන්නට අවශ්‍ය නැහැ, කොහේවත් විසඳුම් හොයන්නට අවශ්‍ය නැහැ. තිරේ දිස්සන අංකයට WhatsApp අනිවාර්යයෙන් යොමු කරන්න, මගේ ගෙදර බලා ගන්න අවශ්‍යයි කියලා. ඉතින් එතකොට ඒ කටයුතු බොහොම පහසුවෙන්ම ගෙදරින් නම් කරගන්නට හැකියාව තියෙන. ඉතින් ඔබට අවශ්‍ය නැකත් ආදිය යන්ත්‍ර අවශ්‍ය නම් ප්‍රතිකර්ම විදියට ඒ මොනවාද කියන කාරණාව මැණික් මැණිකා ස්වර්ණාභරණ අධිකාරී සහතිකයේ සමග ලබා ගන්න දේවල්, ඊට පස්සේ අංක විද්‍යානුකූල පිරමිඩ කාඩ්පත් ආදිය ලබා ගන්න දේවල්, ඒ සියල්ල ඔන්න ඔබට ගෙදරින් නම් කර කියා ගන්නට හැකියාව තියෙන. ඔබට කරන්න තියෙන තිරේ දිසනංගිට WhatsApp අනිවාර්යයෙන් යොමු කරන එක විතරයි. ඉතින් අපේ මීන ලග්න හිමියන්ට මේ අලුත් අවුරුද්දත් එක්ක උදාවන වර්ෂයේ බොහොම සුබදායී ඵලයන් ලැබෙන්නට, ඔබගේ සියලුම ව්‍යාපාරික ආර්ථික ජයග්‍රහණයන් කරා ළඟා වෙන්නට ශක්තිය ලැබෙන බොහොම වාසනාවන්ත වර්ෂයක් වෙනවා ප්‍රාර්ථනා කරමින් අද දිනේ වැඩසටහනෙන් අපි ඔබෙන් සමුගෙන යනවා. ආයිබෝවන්.